අදිට්ඨාන කරනවා. සුවපත් වේවා. අවසරයි රහතුන් වහන්ස, ණය විනය සම්බන්ධයෙන් ගැටලුවක් තියෙන්නේ. කේක් ඒ වගේම කිරියාශ්‍රිත නිෂ්පාදන, චීස් බටර් වගේ නිෂ්පාදන ණය විනය හා සසඳා බැලුවා. දැන් බුදුහාමුදුරුවන්ගේ කාලෙත් මේ බුදුහාමුදුරුවොත් ගෝතම කුලේ ගවයන් මේ ගවපට්ටි හැදුව හරක් මේ ඇති කළ කුලේක තමයි ගෝතම බුදුහාමුදුරුවෝ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ ඔය පස්ගෝ රස ඒ කියන්නේ කිරි, මීකිරි, චීස්, බටර්, වෙනරු, ගිටෙල් මේ වගේ දේවල්. පස්ගෝ රස බුදුහාමුදුරුවෝ කිව්වා ඒක බොහොම මේ ශරීරයට ගුණයි කියලා. හැබැයි ඒ කාලේ හරකුන්ගෙන් කිරි ගත්තේ අද වගේ නෙමෙයි. අර බැහුපැටියට ටිකක් බොන්න දීලා ඊට පස්සේ වහුපැටියට ඉතුරු කළා. ඉතුරු වැඩි ටික අර හරක් අම්මට වැඩි ටික ගත්තා. ඒ වගේම ඒ හරක් අම්මට හරකට බැස්සිට මේ අය සියලු කෑම බීම දීලා මේ කිරි ගත්තා. ඒක ණය නොවන විදිහට කරා. නමුත් අද වෙනකොට ඔය මේ බොහෝ රටවල්වල මේක එක අර ණය වෙන ව්‍යාපාරයක් හැටියට තමයි හරකෙන් කිරි ගන්න. ඉතින් ඒක නිසා ඒක අර බටහිර පන්නේට ඕක කොහොම හරි වැරදි විදිහට මේ පස්කෝ රස අද නිර්මාණය කරනවා. ණය වෙන විදිහටයි අද නිර්මාණය කරන්නේ. එතකොට රහතුන් වහන්සේ ඔය අපි නොදැනුවත්ව සමහර බිස්කට් වර්ගවලට එහෙම සත්ව තෙල් අඩංගු කරලා තියෙනවා දැන්. ඔව් එහෙම තෙලුත් අඩංගු කරලා තියෙනවා. මොකද ඔය බොහෝ ඒවට සත්ව තෙල් අඩංගු කරලා තියෙනවා. දැන් කේක් වගේ දෙයක් කෑවත් රහතුන් වහන්සේ ණය වෙනවා. නෑ ඉතින් ඒක අපි අපේ චේතනාම් බිකවේ කම්මං වදාමි. අපේ චේතනාව තියෙන බිස්කට් එකක් කන එක නිසාක් අරකුගේ මරලා ගත්ත තෙල් හරි මොනවා එහෙම චේතනාවක් නෑ. ඉතින් ඒක නිසා බොහෝ දුරට මේ ලංකාවේ හදන බිස්කට් වලට නම් ඔය මොනවත් ඒ වගේ තෙල් දාන්නේ නැහැ. මේ පොල් ගස් වලින් ගත්ත පොල් තෙල් පොල් සහ ඔය ඩෙසිකේටඩ් කොකනට් ඒ වගේ දේවල් තමයි අද දාන්නේ. නමුත් පිටරටවල් වල පොල් නැති රටවල් වල බිස්කට් හදන්න කේක් හදන්න සත්තු තෙලුත් භාවිතා කරනවා. තව එක ප්‍රශ්නයක් තියෙනවා රහතුන් වහන්සේ. අපි මේ ගමනේ යද්දී ඇත්තටම ගිහිගෙයින් අපි මගඵල ලබන්න යන ගමනේ මොන අවස්ථාවේදීද අපිට කොයි අවස්ථාව වෙනකන් ගිහිගෙය ඉන්න පුළුවන්ද කොහොමද රහතුන් වහන්සේ ඒක? දැන් මෙහෙමයි. අද තත්ත්වයේ ආනුව නම් ගිහිගෙයි ඉඳලා තමයි මේ පාර මේ මාර්ගයේ යන්න පුළුවන් වෙන්නේ. ඔව්. දැන් පැවිදි වූ ගමම්ම කොටු වෙනවා. අර සම්මතයට කොටු වෙනවා. අර සම්මතයේ ඉන්න ලොකු හාමුදුරුවෝ නායක හාමුදුරුවෝ කියන දේවල් උගන්වන දේවල් ඉගෙන ගන්න දේවල් ඒ අනුව අර වට කරන්න වෙනවා. ඒ අනුව පින්කම් කරන්න විතරක් පෙළඹෙනවා. ඊට පස්සේ සමාජ සේවයට ගැපි වෙන්න වෙනවා. තමන්ගේ වැඩේ කරගෙන නොගෙන සමාජ සේවය මරණ ගෙවල් වල යන්න වෙනවා, දාන ගෙවල් වල යන්න වෙනවා, පිරිත් ගෙවල් වල යන්න වෙනවා, මගුල් ගෙවල් වල යන්න වෙනවා, කොටහළු ගෙවල් වල යන්න වෙනවා, දේශපාලකයන්ට උදව් දෙන්න වෙනවා. මේ වගේ ඔය බොහෝ දේවල් වලට කොටු වෙනවා ඔය සම්මත පන්සල් වල. අපට සිවුරක් දරන්න වෙන අවස්ථාව අපිට කායිකවම තේරෙනවා. ඒක ඔව් තමන්ටම තේරෙනවා. ඒක තමන් හරියට මගපල ලැබුවොත් අඩුගානේ සෝදාපට්ටි ඵලයටවත් පත් වුණොත් ඊට එහාදී තමන්ට මේ මාර්ගය ගිහිගෙදර ගරාවාසෝ කියලා දැනගත්තොත් එතෙන්දී තමන් සත් වස්සානි වෙනවා. මේ සද්ධර්මය තේරුම් ගත්ත වයසට එනවා. ඒ අනුව සද්දෝ හෝති සද්දස්ස කුල පුරුතස්ස වුණාට පස්සේ මේ මාර්ගයේ යන්න අතරන බාධාවක් නම් තමන්ට සිවුරක් දරා ගන්න පුළුවන්. එතෙක් නොදරුවට වරදක්. ඔබ වහන්සේට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරනවා.